අද වෙනකොට ගොඩක් දෙනෙක් ඔන්ලයින් ක්‍රම මගින් සල්ලි හොයන්න පුරුදු වෙලා තියෙනවා. මොකද මේක ගොඩක් පහසු වගේම ලේසි ව්‍යාපාරයක් හින්දා. ඒ වුණත් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි එයල් හොයන සල්ලි ලංකාවට ගෙන්න ගන්නේ කොහොමද? එහෙම නැත්නම් earn කරන සල්ලි කොහොමද හරියටම තමන්ගේ බැංක account එකට දාගන්නේ කියලා. ගොඩක් අය ඔන්ලයින් ක්‍රම කියලා දුන්නට ඒවයි කොහොමද cash out කරන්න කියලා කියලා දෙන්නේ. දැනට ලංකාවේ ගොඩක්ම අය භාවිතා කරන Payoneer ගැන account එක හදන තැන ඉඳන් මේ ගැන ගොඩක් විස්තර මේ වීඩියෝ එකේදී ගේන්න මම බලාපොරොත්තු වෙනවා. හොඳයි අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලා මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද Payoneer account එකක් හදන්නේ කියලා. ඔයාලට මේ Payoneer account එක හදනකොට කැමතිනම් ඩොලර් 25ක් ෆ්‍රී ගන්න විදියක් තියෙනවා. ඒ තමයි ඔයාලගේ යාළුවෙක්ගේ referral link එකක් කරහා join වෙන එක. මම මේ වීඩියෝ එකේ යට දාලා තිනු මගේ account එකේ referral link එක. ඔයා කැමතිනම් විතරක් ඒ link එකෙන් join වෙලා ඩොලර් 25ක් ගන්න පුළුවන් ෆ්‍රී. හොඳයි අපි බලමු කොහොමද ඉස්සෙල්ලම account එක හදන්නේ කියලා. ඔයාලට මේ විදිහට payoneer.com කියලා Google එකේ search කරාම මෙන්න මේ විදිහේ site එකක් එනවා. එතකොට ඔයාලට මෙතනින් register වෙලා ඔයාලගේ account එක හදන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමයේදී ඔයාලට ඩොලර් 25ක් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලා ඩොලර් 25 ගන්න විදිය තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඔයාලට payoneer sign up and earn කියලා Google එකේ search කරොත් මෙන්න මේ දෙවනියට තියෙන එක උඩ click කරලා පස්සේ මෙන්න මේ විදිහේ page එකක් එනවා. ඒකෙම ඔයාලට පේන්න තියෙන මෙතන sign up and earn $25 කියලා. ඒක උඩ click කරලා පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ page එකකට යනවා. මේකෙදී ඔයාලට I am කවුද කියලා, ඒ කියන්නේ online seller ද, එහෙම නැත්නම් මේ විදිහට select කරන්න එනවා. ඊට පස්සේ I am looking for get paid by e-commerce in marketplace කියන එක එනවා. මේක click කරලා පස්සේ ඔයාලට ඊළඟට යන්නේ මෙන්න මේ වගේ page එකකට. ඒක register දුන්නට පස්සේ මෙන්න මේ වගේ sign up කියලා page එකක් එනවා. මේකෙදී ඔයාලගේ details ටික හරියටම දාන්න ඕනේ. මේකේ first name එක, last name එක, ඔයාලගේ email address එක. මේක ගොඩක් දුරට ඇත්තම ඔයාගේ account එක හදන details එක කියන email address එක දාන ඕන ගොඩක් හොඳයි. ඊට පස්සේ birthday එක, මේ details හරියටම නිවැරදිව දාන්න ඕන. ඊට පස්සේ අපි මේ විදියට මෙන්න මේ වගේ page එකක් එනවා. ඒකෙදී අපි දෙන්න ඕන අපේ contact details ටික. ඔයාලට බලා ගන්න පුළුවන් අපි දැන් දෙවෙනි slot එකේ ඉන්නේ. ඒකෙදී අපිට ලංකන් කියලා කන්ට්‍රි එක සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ අපි ඇඩ්‍රස් එක හරියට දාන්න ඕන. මේ ඇඩ්‍රස් එක දාද්දී අපි සිටි එක ඔයාලගේ ඇඩ්‍රස් එක යූස් වෙන විදිහට ලයින් 3කින් දාන්න පුළුවන්. ඊට පස්සේ මේ postal code එක වගේ ගොඩක් අට තියෙන ප්‍රශ්නයක්. අපිට Google එකේ search කරාම ශ්‍රී ලංකන් postal code කියලා මුල් ලංකාවේ postal code හොයන්න පුළුවන්. එතකොට එතනදී අපි ශ්‍රී ලංකන් කියලා ගහලා අපි ඉන්න town එකේ හරි ප්‍රදේශයේ postal code කියලා ගහුවම ඒ විදිහට postal code එක ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට අපේ ෆෝන් නම්බර් එක දාලා මෙතන send verification code එකක් එවන්න කියලා. මේක තප්පර 30ක් ඇතුළත ඉන්නේ. මෙතන code එක ගැහුවට පස්සේ අපි මෙන්න මේ විදිහේ page එකකට යනවා. මේකෙදී අපිට email address එක අනිවාර්යයෙන්ම auto fill වෙලා එනවා. මෙතන password එක දෙද්දි simple letter එකක්, capital letter එකක්, underscore එක, numbers අනිවාර්යෙන් දුන්නොත් ඔයාලට strong password එකක් බලන්න පුළුවන්. මෙතන ඉදයි password එක මෙන්ට කළා අපිට confirm කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන එයලා අහනවා security action එකක්. මේ security action එකට ඔයාලට කැමති security action එකක් select කරලා ඒකට ගැළපෙන answer එක දෙන්න පුළුවන්. මොකද මේක මතක තියාගන්න කියන්නේ ඔයාගේ verification එකේදී කවුද හරි ප්‍රශ්නයක් වුණොත් මේ security action එක අහන මොකක් හරි password එක අමතක වුණොත් හරි ඒ වගේ දෙයක්. ඊට පස්සේ මෙතන ඔයාගේ country එකේ ID එක issue කරපු country එක දාලා ID number එක දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේක මේ robot කෙනෙක් නෙමෙයි කියන එක require confirm කරගන්න මේ තියෙන්නේ. ඒක confirm කරලා පස්සේ අපේ verification එක ඉවරයි. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට යනවා. ඊට පස්සේ අපිට email එකක් එනවා. අපේ email එකට ඔයාලගේ account එක පැය දවස් 5ක් ඇතුළත business day confirm කරනවා කියලා. ඒ උන්ට ඇත්තනම් දවස් 5ක් යන්නේ සාමාන්‍ය පැය දෙකක් තුනක් ඇතුළත ආ email එකක් එනවා. ඔයාගේ details එක හරිනම් account එක confirm කියලා. ඇත්තට මේක ඉංග්‍රීසි වල තියෙන බැංක එකක්. අපි මේකෙදි කරන්නේ ඉංග්‍රීසි වල තියෙන බැංක account එකක් open කරන වගේ වැඩ. මොකද ඊට පස්සේ ඔයාලට මේ විදිහට log වෙන්න පුළුවන්. ඔයාලා මේ මගේ account එකෙන් මම මේ log වෙන්නේ. ඔයාලා මේ විදිහට log වුණොත් first time ඔයාලගෙන් අයිත් අහන security question දෙකක්. ඒ දෙකටත් ඔයාලට ගැළපෙන උත්තරයක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට log වෙන්න පුළුවන්. එයලා නිතරම මේ password එක change කරන්න, ඒ වගේම අපේ phone number එක verification කරන්න, verify කරන්න කියලා නිතරම එනවා. අවුරුද්දේ දෙපා අවුරුද්දකට එකපාරක් වගේ password change කරන්න කියලා කියනවා. මොකද මේකට හේතුව ඇත්තටම මේකෙදි වෙන්නේ මුදල් ගනුදෙනුවක්. ඒක හින්දා මේකට කවුරු හරි කෙනෙක් ඇතුල් වුණොත් අපේ අවසරයකින් තොරව ගොඩක් වෙලාවට මේකෙන් අපේ සල්ලි ගන්න පුළුවන්.
ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්න යනවා තා දේවල් ටික එක මේකට කොහොමද බැංක account එකක් connect කරන්න වගේ details ටික. ඉස්සෙල්ලම අපි බලමු මේකේ අපි සල්ලි පෙන්වන්න මෙන්න මෙතන. මෙතනට අපි connect කරනකොට බෑග් ඉස්සෙල්ලම අපි කාඩ් එකක් apply කරනකොට මෙන්න මෙතන ගිහිල්ලා අපිට settings ගිහිල්ලා pay near card කියලා click කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ විදියට මගේ මේ විදිහ මෙන්න කාඩ් එක set කරලා තින්නේ. මේ විදියට order card කියලා දුන්නට පස්සේ දෙකක් ගන්න බැරි හින්දා දැන්ට එන්නේ. අපිට පොඩි ඩීටේල්ස් ටිකක් ෆිල් කරන්න එනවා. එතනදී අනිවාර්යයෙන්ම ඔයාලගෙන් අහන මොන වගේ එකකින්ද ඔයා වෙරිෆයි කරන්න කියලා. ඔයා ගොඩක් දුරට වෙරිෆයි කරන්න යන්න ඒ කියන්නේ ඔයාලා යුටිලිටි බිල් එකකින් ඔයාගේ කන්ෆර්මේෂන් එක කරන්න. මොකද ID එක ඒ වගේම පාස්පෝර්ට් එකට වඩා මේක කන්ෆර්ම්. මොකද ඒකෙදි ID එක දුන්නොත් ඒක සිංහලෙන් තිබුණොත් එයාලා මීට වඩා පැහැදිලි ડોකියුමන්ට් එකක් ඉල්ලනවා. ඒකෙන් යුටිලිටි බිල් එකක් කියන්නේ ඔයාලා රවුටරේට එන බිල, TV එකට එන බිල, ඒ වගේ ටෙලිෆෝන් බිල් වගේ ඕනම බිල් එකකින් ඔයාගේ නම කන්ෆර්ම් කරලා පස්සේ ඒකේ PDF එකක් හරි එහෙම නැත්නම් පැහැදිලි ස්ක්‍රීන්ෂොට් එකක් හරි යවුවොත් ඒකෙන් එන ටග් ගාලා ඔයාලට කන්ෆර්ම් කරලා දෙනවා. ඔයාලගේ කාඩ් එක. ඊට පස්සේ කාඩ් එක එනවා සාමාන්‍යයෙන් සති 3ක් වගේ ඇතුළත එයාලා එනවා. ඒ සම්බන්ධවත් එයාලා ඊමේල් අපිට එවනවා. ඔයාලගේ කාඩ් එක එන්නේ මේ දවසට ඒ වගේ ඩීටේල්ස් කියලා ඊමේල් එනවා. ඒ විදිහට අපිට කාඩ් එකක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ලෙටර් එකකින් එන්නේ කාඩ් එක වලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තා දෙයක්. ඊට පස්සේ ඔයාලගේ account එක bank එකකට connect කරන්න ඕන. මේ විදිහට banks account කියන එක මෙතනින් select කරන්න ඕන. මේ basic ටික තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මෙතන bank account ගියට පස්සේ මෙතන අපිට අපි ලංකාවේ එහෙම නැත්නම් ඕනම bank එකකට connect කරන්න පුළුවන්. මෙතනදී අපි bank account for withdrawal කියලා click කළා. ඊට පස්සේ අපිට අදාළ ඩීටේල්ස් ටික දෙන්න ඕන. මෙතනදී බැංක account එකට අදාළ ඩීටේල්ස් ටික දෙන්න ඕන. මේක ෆිල් කරන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. මේක ඔයාලට සාමාන්‍යයෙන් කෙනෙකුට උනත් ෆිල් කරන්න පුළුවන්. එතකොට අපේ ඒකකේ දෙන්න ඕන අනිවාර්යයෙන්ම බැංක account එකේ. ඊට පස්සේ මේකෙදි කන්ෆර්ම් කරන්න තා එක දෙයක් තමයි ඔයාලට බැංක account එකේ කෝඩ් නම්බර් එක, ඒ කියන්නේ බ්‍රාන්ච් නම්බර් එක හොයා ගන්න එක ටිකක් අමාරු වෙවි. ඒක ඔයාලට Google එකේ සර්ච් කරලා හොයන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මේක සාමාන්‍ය process එකකින් ඇඩ් කරලා අපිට ෆිල් කරගන්න පුළුවන්. මේ සම්බන්ධ මොකක් හරි ප්‍රශ්නයක් තියුණොත් මට comment section එකේ comment එකක් දාන්න. මේක අමාරු වෙන එකක් නෑ කියලා මම හිතනවා සාමාන්‍ය ඩීටේල් ටිකක් අහන්න. ඊට පස්සේ මම ඔයාලට තවත් වැදගත් දෙයක් කියන්නම්. මේකේ අපි කාඩ් එකක් ආවට පස්සේ අපේ කාඩ් එක ඔයාලට හදිස්සි නැත්තම් කවදාවත් කාඩ් එකෙන් එක්ස්චේන්ජ් කරන්න එපා. මොකද මේක බැංක account එකට කනෙක්ට් කරොත් අපිට ඩොලරකින් රුපියල් 6ක 7ක ලාභයක් තියෙනවා. ඒකෙන්ද බැංක account එකට දාලා ලංකාවේ ඒ ඩොලර් ගණන ගන්න. හොඳයි, ඒ දෙක තමයි මේකේ තියෙන අනිත් දේ. ඒ වගේම අපිට අනිවාර්යයෙන්ම හැම withdraw එකකින්ම, ඒ කියන්නේ අපිට මොකකින් හරි සල්ලි එනවනම් මේ කට්ටිය ඊමේල් එකක් එවලා මේ මට ආපු අන්තිම එක මේක කන්ෆර්ම් කරන්න කියනවා. මේ වගේ කන්ෆර්ම් එකකට යනකොට අපිට ක්‍රම දෙකක් තියෙනවා බැංකුවකින් සල්ලි එනකොට. මේකෙදි අපි එන විදියට පේ කරනවා. එයාලා මේක අපිට රුපියල් ඒ කියන්නේ ඩොලර් 3කින් පෑ දෙකක් ඇතුළත account එකට අරන් දෙන්න තියෙනවා. ඒ වගේම අනිත් පැකේජ් එක තමයි business days දෙකකින් ඩොලර් 1ක් අය කළා අරන් දෙනවා. ඒකින්ද සාමාන්‍යයෙන් ඔයාලා ඊමනී කරනවා නම් ඩොලර් 200ට අඩුවෙන් මේකට එවන්න එපා. ඒ වගේ ඩොලර් 200ට වැඩි නම් මේක ගානක් වෙන්නේ නැහැ. ඩොලර් 200ට අඩුවෙන් එවුවොත් ඩොලර් 1 ගාන හරි 2 ගාන හරි ඔයාලගේ කැපෙනවා. ඒක එක හේතුවක්. ඒ වගේම අනිත් වැදගත් දේ තමයි මේක මතක තියාගන්න ඕන. අපිට ප්‍රශ්නයක් වුණොත්, නොදන්න දෙයක් වුණොත් කොහොමද දැනගන්නේ කියන එක. ඒ කියන්නේ අපිට මෙන්න මෙතනින් අපිට help ගිහිලා custom support එකෙන් support ගන්න පුළුවන්. ඇත්තටම මෙතනදී custom support එකට direct message කරන එකක් නෙමෙයි site එක හරහා දික් කරන්නේ. අපිට කරන්නේ support එකට ගැන පොඩි අපි නොදන්න දෙයක් මෙතනින් අපිට ගන්න පුළුවන්. මෙතනදී contact කරන්න බෑ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට මේකෙත් අපිට log වෙන්න ඕන. මෙතන log වුණාට පස්සේ අපිට මේ විදියට ඒකෙත් ගනුදෙනු කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන යට තියෙන මෙන්න මෙතන custom support එකට තවත් details වලට බලා ගන්න පුළුවන්. මේ ගැන details ඔක්කොම තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපිට තියෙන ප්‍රොබ්ලම් එක මොන වගේ ප්‍රශ්නයකද තියෙන්නේ. මෙතන කරන්නේ ඩිරෙක්ට් සපෝට් එකක් නෙමෙයි. මෙතන අපිට පොඩි ඉන්ට්‍රඩක්ෂන් එකක්, ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ඇතුනොත් ඒ ගැන ඩීටේල්ස් ගන්න එකක් තමයි මෙතන තියෙන්නේ කස්ටම් සපෝට් එකට. මීට අමතරව අපිට කස්ටම් සපෝට් එක ඩිරෙක්ට් කන්ටැක්ට් කරගන්න ඕන. මෙතන ගහන්න ඕන පේනිය
support කියලා. මේ පේනිය custom support එක හරහා අපිට එන number එකක් දීලා තියෙනවා. ඒ වගේම live chat, ඒ වගේම ගොඩක් පහසුකම් දීලා තියෙන මේ contact කරගන්න. අපි එවුන්ට මේකට email එකක් ගහලා තමයි ගොඩක්ම ලංකාවේ contact කරගන්නේ. මෙන්න මෙතන වලට දී පේනවා. මෙන්න මේ විදිහට ගියට පස්සේ send email කියලා. මොකද අපිට live chat කරන්න බෑ. දැන් මේ details ටික දාලා මෙතන directම අපිට තියෙන ප්‍රශ්නේ දාලා මෙතනින් අපිට topic එක තෝරලා टॉपिक तुनक सिलेक्ट करने थी ना मगर करे प्रश्न टा दाल ये ला कैटेगराइज करला हर ये टम कैटेगरी के दम हो आप इटे बिजनेस डेज तुनक क्या तुलते आने वाले में रिप्लाई ये के एनो मगर करे प्रश्न ये थी ना एक ये दी आप इटे ओन एन प्रश्न ये क्वेश्चन आने पुलवा ये वाके में कस्टम सपोर्ट टेकनो प्रश्ने बिजन और बलगन मेन मे इमेल कस्टम सपोर्ट इमेल मेन मे कस्ट मे कस्टम सपोर्ट इमेल मे कस्टम सपोर्ट कंप्लेन करना दाने इमेल अभी कस्टम सपोर्ट प्रश्न मे मे विद्य कंप्लेन हर हाँ कस्टम सपोर्ट प्रश्न दिन अभी इमेल गणुन करना पुलवा मे तम अब तरह पेन तीन बेसीक डीटेल गुडअप डीटेल मे वीडियो कीलना ඊට අමතරව අපි දැනගන්න දෙයක් තියෙනම් අපිට පුළුවන් වෙන කෙනෙක්ගේ account එකට bank එක මේ account එක හරහා මේ මේ payout එකක් කර මේක payment කළා මේ මේක payment වලින් අපිට වෙන කෙනෙක්ට ඕන විදියකට payment එකක් කරන්න පුළුවන් අපේ payneer account කෙනෙක්ට නම් මේක පහසුවෙන්ම කරන්න පුළුවන් හැබැයි මේක limit එකක් තියෙනවා මේ විදියට account වල payneer කරන්න ये लिमिट हर लिमिट गेलपेन विद्य तम अकउंटे अभी पेनीय अकउंट हर पे दुलवा अरे मेके एम मे क्रम मेके इंग्लैंड बैंक मे क्रम तम दंका सार्थक क्रम पेपैल लंका गेन अमार नीति अनकूल विद्य गेन अमार मिस्टर हाथ पेपैल हर अभी लंका सलीकन विधि वीडियो कौन मेक मंगलवाड़ के दुने पेनिया बेसीक अत्र मेटिंग अभी अत्र पेनी अकउंट सीएम तीन मेक मैं प्रश्न अखंड वीडियो नीन कमेंट सैक्शन कमेंट मैं अनिवार्य मोदी अंदे मैं चाने